පෙට්‍රෝල් ලංකාවේ නැති කාලයක අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බා පෙට්‍රෝල් වලට හිඟයක්. එතකොට අපි හිතුවා අපි ගාව තියෙන එක වාහනයක් ඇවිල්ලා අපි පෙට්‍රෝල් වල ඉඳලා බැටරියට ගා ඉලෙක්ට්‍රික් වලට කන්වර්ට් කරගන්න. එතකොට මේ වාහනේ ඇවිල්ලා වැඩි පෙට්‍රෝල් වැය වෙන වාහනයක් නෙමෙයි පෙට්‍රෝල් හොඳට කරන වාහනයක්. හැබැයි රටේ තිබුණු සිටුේෂන් එකත් එක්ක අපිට මේක try කරලා බලන්න සිද්ධ වුණා. මේකට challenge එකක් කියලා කියනවා නම් මේ වාහනේ ඇවිල්ලා අපි ගන්නකොට පෙට්‍රෝල් වාහනයක් ඉඳලා මේකේ engine එකයි අපි ඉස්සෙල්ලාම අපිට සිදු වුණා ඇවිල්ලා engine එකයි silencer එකයි petrol tank එකයි ඒකට අවශ්‍ය කරන engine එකක් run කරන්න අවශ්‍ය කරන ඒකේ තිබිච්ච battery ඔක්කොම අපි ගලවලා දාන්න සිද්ධ වුණා. ගලවලා දැම්මයින් පස්සේ මේ වාහනේ bike එකක් වගේ නෙමෙයි මේක හතර දෙනෙක් කියන්න පුළුවන් car එකක්. මේක quarter cycle එකක්. එතකොට හතර දෙනෙක් කියන්න පුළුවන් විදියට මේකට අවශ්‍ය කරන මෝටරයක් ඒක ඒ මෝටරේට සරලන විදිහට controller මේ දෙකටම සරලන විදියට හතර දෙනෙක් අරගෙන අඩුම ගානේ කිලෝමීටර් 70ක් 80ක් විතර යන විදියට බැටරියකුත් අපිට arrange කරගන්න සිද්ධ වුණා. එතකොට මේවා අපි ලංකාවේ අපිට වැඩිපුරම හම්බුනේ නැහැ. බැටරිය අපි ලංකාවේ නෙවෙයි. ඉතුරු item ටික අපි වෙනත් රටවලින් arrange කරගත්තා. original වාහනේ ඇවිල්ලා සාමාන්‍යයෙන් ඒක එනකොට මෙතනයි තිබිච්ච engine එක තිබුණේ මේ area එකේ. අපි දැන් ඒකේ differential fit කරලා තියෙනවා. මෙතන ඊට පස්සේ මේකේ silencer එකක් තිබ්බා. ඒකත් එක්කම මෙතන air filter එකකුයි මේ ඒරියා එකේ බැටරියකුත් තිබ්බා. මේකේ ඇවිල්ලා ඇක්සලරේටර් ලයිට්ස් එහෙම වැඩ කරන බැටරියක්. ඒ වගේම මෙතන පෙට්‍රල් ටැංකියක් තිබ්බා. එතකොට මේ ඔක්කොම ගලවලා දාලා අපි මේ පේන මේ මෝටරේ මේක පර්මනන්ට් මැග්නට් සින්ක්‍රොනස් BLDC කිලෝවොට් 3ක මෝටරයක්. අනෙන් ඉලෙක්ට්‍රික් වාහනවල අපි දැකලා තියෙන්නේ BLDC 3 ෆේස් මෝටරයක්. එහෙම වුණත් අපි ඇවිල්ලා මේ වැඩේට අපි යොදාගත්තේ BLDC 6 ෆේස් මෝටරයක්. 3 ෆේස් මෝටරයකටත් වඩා මේක කාර්යක්ෂමතාව වැඩි හින්දා. මේකටම සම්බන්ධ හරියන විදිහට ඩිෆරෙන්ෂල් එකකුත් අපි හොයාගත්තා. එතකොට මේ එන්ජින් එකේ තිබිච්ච තැනට අපිට මේක කිලින්ම ෆික්ස් කරන්න බැරි හින්දා අපි මේ වාහනේ තියෙන චෙසිය අපි අපේ මෝටරේටයි අපේ ඩිෆරෙන්ෂල් එකටයි හරියන විදිහට අපි ඒක මොඩිෆයි කරගත්තා. මොඩිෆයි කරලායි අපි මේක තියලා තියෙන්නේ බැලන්ස් කරලා හරියටම. අපි පටන් ගත්තේ ඇවිල්ලා මේකේ මේ වාහනේට බැටරියක් ෆික්ස් කිරීමෙන්. අපි බැටරි සම්පූර්ණ සෙට් එක ෆික්ස් කරලා තියෙන්නේ මෙතන. කිලෝවොට් 6ක බැටරි පැක් එකක් අපි ෆික්ස් කරලා තියෙන්නේ 60 වෝල්ට් ඇවිල්ලා. මේක අපි ෆික්ස් කරලා තියෙන බැටරිය ඇවිල්ලා ලීතියම් අයන් ෆොස්ෆේට් බැටරි. මේක ඇම්පියර් 100ක බැටරියක් විතර අපි ෆික්ස් කරලා තියෙන්නේ 60 වෝල්ට් වලින්. දැන් මේ වාහනේ ඇවිල්ලා මේක ඔරිජිනල් එනකොට මේකේ මෙතන තිබුණා මැනුවල් ගියර් එකක්. මේ ඒරියා එකේ මැනුවල් ගියර් එකක් තිබ්බා. ඒ වගේම මෙතන ක්ලච් එකකුත් තිබ්බා. අපි මේ වාහනේ දැන් ඔටෝමැටික් අපි කරපු හින්දා මේකේ අපි ක්ලච් එකත් ගලවලා දැම්මා. මේකේ තිබුණා මැනුවල් ගියර් එකත් ගලවලා දැම්මා. මැනුවල් ගියර් එක අරන් දාලා ඒ වෙනුවට අපි ඒ ස්පේස් එකේ අපි ඩිජිටල් ඔඩෝමීටරයක් ෆික්ස් කරලා තියෙනවා. එතකොට මේ ඔඩෝමීටරින් වෙන්නේ ඇවිල්ලා මේ වාහනේ කොච්චරක් ස්පීඩ් එකකින් යනවද, මේකේ බැටරි වෝල්ටේජ් එකේ කීයක් තියෙනවද, බැටරි තවත් කොච්චරක් බැලන්ස් තියෙනවද, අපි යන ට්‍රිප් එකේ දුර කොහමද, අපි අද වෙනකන් ගිහිල්ලා තියෙන දුර ප්‍රමාණය කොච්චරක්ද කියලා මේකෙන් පෙන්වනවා. එතකොට මේකේ දැනට ගියර් නැති හින්දා මේක අපි ෆුල් ඔටෝමැටික් කරලා තියෙන්නේ. මේකයි දැනට තියෙන මේකේ ගියර් එක ඉලෙක්ට්‍රොනික ස්විච් ගියර් එකක්. NDR neutral drive right මෙච්චරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි අනිත් වාහනයක ගියර් කඩනවා වගේ නෙමෙයි මේක ස්විච් එකකින් කඩන්න තියෙන්නේ. ඒ වගේම අපි මේක වාහනේ අපිට යන ස්පීඩ් එකකටත් වඩා වැඩි ස්පීඩ් එකක් ගන්න ඕන කන්දක් එහෙම නගිනකොට අපි මේක 1 2 3 control එකකින් අපි වාහනේ බූස්ට් කරගන්න පුළුවන් කන්දක් නගිනකොට බරක් එහෙම අදිනකොට. ෆුල් චාර්ජ් කරොත් අපි දැනට මේක අපි try කරලා තියෙනවා. අපි දෙන්නෙක් ඉඳගෙන කිලෝමීටර් 140ක් 120ක් ප්‍රමාණයක් පමණ අපි දුවල ගිහිල්ලා තියෙන මේ වාහනේ. එතකොට මේක යන්න පුළුවන් උපරිම වේගය පැයට කිලෝමීටර් 55ක් පමණ. මේ වාහනේ මේක තමයි charging point එක. මේක ඔරිජිනල් මේක ඇවිල්ලා තියෙන මෙතන පෙට්‍රල් ගහන්න. ඒක අපි කන්වර්ට් කරගත්තා මෙතනින් charge කරන විදිය. දැන් මෙතනින් තමයි අපි charge කරන්න තියෙන මේ වාහනේට. මේක අපි Anderson clip එකක් අපි මේකට fix කරලා තියෙන්නේ වාහනේ charger එක use කරන්න. අපි මේ වාහනේ අපි ඉස්සලා අපි කරලා පරීක්ෂාවක් විදිහට අපි කරලා බැලුවේ. මේක බොහොම සාර්ථකයි. අපි දැනට අපි සති දෙකකට වඩා මේ වාහනේ අපි දුවනවා. එතකොට මේකේ ඇවිල්ලා කිසිම අවුලක් නැහැ. එතකොට මේ වගේම අපි ඕනෑම වාහනයක් කරන්න පුළුවන්, කන්වර්ට් කරන්න පුළුවන්. එහෙම වුණත් මේ වගේ පොඩි වාහනයක් කරන තරමට කස්ටමර්ට ඉකොනොමි වයිස් කියන්නේ එයාගේ වියදම දරන්න පුළුවන් මේ වගේ වාහනයකින්. ලොකු වාහනයකට යනවට වඩා මේ වගේ පොඩි වාහනයකින් කරොත් සෑහෙන ලාභයක් තියෙනවා කරන එක්කෙනාට.